ඉතින් මොබයිල් ෆෝන් එක කියලා කියන්නේ අපි හැම වෙලෙම පාවිච්චි කරන ඩිවයිස් එකක්නේ. ඉතින් මේකේ ස්ක්‍රීන් එක ගොඩක් පොඩියට හදලා තියෙන අපිට හෙට මෙහෙට අරගෙන යන්න පුළුවන් වෙන නිසා සාක්කුවේ දාගෙන යන්න පුළුවන් වගේ ලේසි වෙන්න. හැබැයි මේ ස්ක්‍රීන් එක පොඩියට තියෙන එක අපිට මේක එහෙම අරගෙන යද්දි ප්‍රයෝජනවත් උනාට සමහර වෙලාවට අපිට හිතෙනවා අනේ මේකේ ස්ක්‍රීන් එක තව ටිකක් ලොකුවට තිබ්බනම් හොඳයි. එහෙම නැත්නම් මේකෙන් මේ කරන වැඩේ ගොඩක් ලොකු ස්ක්‍රීන් එකක් කරන්න තිබ්බනම් හොඳයි කියලා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ දැන් ගොඩක් කට්ටිය ගේම් ස්ට්‍රීම් කරනවා. ඒ වගේම PUBG, Free Fire වගේ ගේම් මල්ටිප්ලේයර් ප්ලේ කරද්දී කට්ටියට මේක මොබයිල් ෆෝන් එකෙන් මෙහෙම මෙහෙම ප්ලේ කරනවට වඩා Tamanට හුරු පුරුදු මවුස් එකයි කීබෝඩ් එකයි පාවිච්චි කරලා මේක ප්ලේ කරන්න පුළුවන් නම් හොඳයි කියලා ගොඩක් කට්ටිය දිදලා ස්ට්‍රීම් කරන කට්ටිය නම් දැනටත් ඒ වැඩේ තමයි ගොඩක් වෙලාවට කරන්නේ. හැබැයි මේකට ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ Android emulator එකක් වගේ software එකක් අපේ computer එකට install කරලා ඒ software එක හරහා Android application එකක් download කරලා ඊට පස්සේ ඒක තමයි screen record එකක් විදිහට දෙනවා. හරි ඒකෙන් තමයි game එක play කරන්න keyboard mouse පාවිච්චි කරලා. ඉතින් මේ වැඩේ ටිකක් සංකීර්ණයි වගේම මේ වැඩේ කරද්දී සමහර වෙලාවට ගැටලු වෙනවා. ටිකක් වැඩි performance වෙන computer එකක් ඕනේ Android emulator එකක් run කරන්න. ඒ වගේම සමහර වෙලාවට performance අඩුයි නම් ඔය computer stuck වෙනවා වගේ ගොඩක් ගැටලු වෙනවා. හැබැයි දැන් ඔයාලට පුළුවන් කමක් තියෙනවා screen mirroring software එකක් පාවිච්චි කරලා just screen mirror කරන එකට විතරක් නෙමෙයි වාට වාගේ Android phone එක ඕනනම් iOS phone එක Apple phone එක කෙලින්ම computer එක through control කරන්න. මේ phone එකෙන් කරන හැමදේම computer screen එකෙන් බලාගෙන control කරන්න, game ගහන්න මේ හැමදේම මේ software එක හරහා කරන්න. ඉතින් අද මම review කරන්නේ software එක. මේ video එකේ අන්තිම විනාඩි කීපය වෙනකන් හිටියොත් ඔයාට දැනගන්න පුළුවන් කොහොමද ඔයාගේ phone එකෙන් කරන හැම වැඩේම computer එකෙන් කරන්න කියලා මේ software එක පාවිච්චි කරලා. යමු වීඩියෝ එකට. ඉතින් අද මගේ වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ gvgmall.com කියන වෙබ්සයිට් එකෙන්. ඉතින් gvgmall.com කියලා කියන්නේ අපිට අතිශයින්ම වැදගත් වෙන Windows ඒ වගේම Office software වගේම games වලට original keys purchase කරනවා නම් ඒවා බොහොම මිල අඩුවෙන්, ඒ කියන්නේ මාකට් එක යන ප්‍රයිස් එකට වඩා 10 ගුණයක් විතර මිල අඩුවෙන් purchase කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් Windows key වගේ දේවල් ගොඩක් මිල අඩුවට ගන්න පුළුවන්. ඒ වගේම DW20 කියන ස්පෙෂල් ඩිස්කවුන්ට් කෝඩ් එක පාවිච්චි කළොත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා 20% ඩිස්කවුන්ට් එකක් ගන්නත් මේ සයිට් එකේ තියෙන මිලෙනුත්, ඒ කියන්නේ මේක ඩොලර් 19 වගේ තියෙනවා, ඊටත් වඩා මිල අඩුවෙන් 20% ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් Windows 10 වගේ කී එකක් පර්චේස් කළොත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා දැන් ඔයාගේ කම්පියුටර් එකේ තියෙන Windows 10 version එක ඇක්ටිව් කරගන්න. එහෙම නැත්නම් අලුතෙන් වෙන Windows 11 ඉන්ස්ටෝල් කරලා ඒක ඇක්ටිව් කරගන්න. ඉතින් මම දැන් අවිල්ල ඉන්නේ ස්ටාර්ස් මිරර් කියන මම මේ කතා කරපු software එකට අයිති product page එකට ඒගොල්ලන්ගේ website එක. ඉතින් මේකට දාලා link එක මම පල්ලා description එකේ දාලා තිනවා. එතනින් ඕගොල්ලන් download කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඉස්සලාම දාලා තියෙන්නේ mirror record control freely for all කියලා. හැමෝටම නොමිලේ mirror කරගන්න පුළුවන්, record කරන්න පුළුවන්, control කරගන්න පුළුවන් කියලා. හැබැයි මේක freely කියලා කිව්වට මේකේ free version එකේ සමහර පහසුකම් limited. මේකේ paid version එක ගත්තොත් තමයි හැමදේම කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ පල්ලයට ගියාම අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් වෙන්නේ මේක support කරනවා කියලා iOS හා Android කියන phone දෙකටම. ඒ කියන වගේ Apple එකක් තිබ්බත් Android එකක් තිබ්බත් ආර මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේකේ තවත් පල්ලයට ගියාම දාලා තියෙනවා මේකෙන් ඔයාලට control කරන්න පුළුවන් කියලා ඔයාගේ Android phone එක. ඒ කියන්නේ මේක mirror කරනවා විතරක් නෙමෙයි ඔයාට mouse එකෙන් keyboard එකෙන් phone එක control කරන්න පුළුවන්. ඒ කියන්නේ game එකක් ගන්නවා වගේ දෙයක් කරනවා නම් බොහොම ලේසියෙන් computer එකේ තියෙන keyboard mouse පාවිච්චි කරලා keybind කරගෙන මේ වැඩේ කරගන්න පුළුවන් phone එකේ තියෙන game එක. ඉතින් ඊට පස්සේ multiple device simultaneously mirror කරන්න පුළුවන් කියලා තියෙනවා. මෙතන පේනවනේ මේ animation එකෙම ෆෝන් තුනක් තියෙනවා. තුනම එකසරේ එක ඩිවයිස් එකකට mirror කරගන්නත් ඔයාලට පුළුවන්. ඒ විතරක් නෙමෙයි record and screenshot. ඒ කියන්නේ මේක record කරන්නත් පුළුවන්. මේ විදිහට mirror කරගත්තට පස්සේ ෆෝන් එක ඒක computer එකෙන් record කරන් සහ screenshot ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ක්‍රම දෙකකට mirror කරගන්න පුළුවන්. එක USB cable එක computer එකට plug කරලා, එහෙම නැත්නම් wirelessly Wi-Fi හරහා. ඉතින් ඊට පස්සේ මේක පාවිච්චි වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාව වලදී කියලා අවස්ථා ටිකක් දාලා තිනවා. එතනින් පස්සේ අපි පල්ලෙහාට ගියාම මේක බොහොම ලේසියෙන් mirror කරගන්නේ කොහොමද කියලා steps ටික දීලා තිනවා Wi-Fi වලින් හෝ USB cable එකක් හරහා. ඉතින් ඊට පස්සේ මේකේ version දෙකේ වෙනස කියලා තිනවා. free version එකේ මෙන්න මේ පහසුකම් හම්බ වෙනවා වගේම ඔයා මේකේ paid version එක ගත්තොත් මෙන්න මේ දේවල් හම්බ වෙනවා කියලා. ඉතින් මේකේ paid version එක ගන්න කලින් මම මේක download කරලා පෙන්නන්නම් කොහොමද වැඩේ කරන්නේ කියලා. download කරලා
මේ වැඩේ හරියනවා නම් මේ software එක ඔයාගේ වැඩවලට හරියනවා නම් ඔයාට පුළුවන් කමක් තියෙනවා මේකේ paid version එක ගන්න free version එකනොත් සැලකිය යුතු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් free download කියන එක click කරනවා. ඉතින් right බොහොම ඉක්මනට download වුණා. ඉතින් ඊට පස්සේ මම මේක click කළා මේක install කරගන්නයි හදන්නේ මගේ computer එකට. Install now කියන එක දෙනවා. ඉතින් install වෙලා ඉවරයි. දැන් මට තියෙන්නේ start now කියන එක click කරන්න. ඉතින් start කරපු ගමන් මට පෙන්වනවා මෙන්න මෙතන තියෙනවා phone ජාති 3ක්. ජාති 3ක් නෙමෙයි අතරම iOS නම් ඒ කියන්නේ Apple device එකක් නම් කරන්නේ මොකද්ද? ඊට පස්සේ Android වල Wi-Fi වලින් නම් මොකද්ද කරන්නේ? USB වලින් නම් මොකද්ද කරන්නේ කියලා. ඉතින් මෙතන Wi-Fi වලින් කරන්න නම් ඔයාගේ phone එකේ camera එක open කරලා මෙන්න මේ QR code එක scan කරලා මේකට අදාළ තව app එකක් තියෙන phone එකට install කරගන්න Android phone එකට අන්න එක install කරගන්න කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ USB හරහා connect කරනවා නම් ඒ වැඩේ හරි ලේසි. App එක install කරන්න දෙයක් නැති වෙයි මං හිතන්නේ. ගිහිල්ලා ඩිවලොප් ඔප්ෂන්ස් එක يعني ඔයාගේ Android වල about එකට ගිහිල්ලා build number එක උඩ හත් පාරක් tap කරාම develop options කියලා එකක් open වෙනවා phone එකේ. ඒකෙන් USB debugging කියන එක on කරලා ඔයාට පුළුවන් මේක connect කරගන්න. ඉතින් මම USB cable එක අරාම connect කරන්න නම් ඒ වැඩේ ලේසි කියලා එතනින්ද USB cable එක phone එකට connect කළා. ඊට පස්සේ USB debugging උත් මම on කළා. මෙන්න මෙතන තියෙනවානේ learn how to hear කියලා. මෙන්න මේක ක්ලික් කරාම ආට ඉගෙන ගන්න පුළුවන් ඔයාගේ phone එකේ USB debugging on කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ start to connect කියන එක ක්ලික් කරන්න දෙන්නේ. Right. මගේ device එක අඳුරගත්ත මෙන්න මේක තමයි device එක කියලා. ඊට පස්සේ mirror කියන එක ක්ලික් කරන්න දෙන්නේ. ඊට පස්සේ phone එකට message එකක් එනවා privacy policy එක agree කරන්න කියලා. ඉතින් ඒක agree කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ permission ඉල්ලුවොත් අන්නේ permission ටික දෙන්න. Right. ඊට පස්සේ ආට බලා ගන්න පුළුවන් ඔයාගේ phone එක බොහොම ලස්සනට mirror වෙලා තියෙනවා. ඔයාගේ කම්පියුටර් එකට ඉතින් මේ විදිහට ඔයාට ෆෝන් කීපයක් වුණත් මිරර් කරගන්න පුළුවන්කම තියෙනවා කිසිම කරදරයක් නැතුව. ඉතින් හිතන්නකෝ උදාහරණයක් විදිහට මම මේ විදිහට වීඩියෝ කරද්දි මම ෆෝන් එකේ ස්ක්‍රීන් එක සෑහෙන රෙකෝඩ් කරනවානේ. අන්න ඒ රෙකෝඩ් කරන්නවටත් හරිම ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් එකේ බොරුවට රෙකෝඩ් කර කර ඉන්න ඕනේ නැහැ. කම්පියුටර් ස්ක්‍රීන් එකේ මට බොහොම ලේසියෙන් මේ විදිහට මිරර් කරලා රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේන ඇති මේක ෆුල් ස්ක්‍රීන් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් රෙකෝඩ් කරන්න පුළුවන්. ස්ක්‍රීන් ෂොට් එකක් ගන්නවා නම් මේ හරි ලේසියෙන් ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ වර්චුවල් කීබෝඩ් එකක් අරගෙන ඒ කීබෝඩ් එකෙන් වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ස්ක්‍රීන් ඕෆ් මිරරින් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ස්ක්‍රීන් එක ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරලා මේ විදිහට මට මිරර් කරගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරලා හෝ ඔන් කරලා මිරර් කරද්දී ඔයගලන්ට පේන ඇති දැන් අපි සාමාන්‍යයෙන් ෆෝන් එකේ උඩට මෙන්න මෙහෙම ටැප් කරලානේ මේක ගන්නෙ. ෆෝන් එකේ අපි ඇඟිල්ලෙන්. ඉතින් ඒ වැඩේ මවුස් එකෙන් ක්ලික් කරලා මෙහෙම උඩට දාපු ගමන් මේ අපි ඉන්නේ අදාළ software එකේ. ඉතින් මේකේ මම මෙන්න මේ ගේම් එකක් තියෙනවා මේක ඕපන් කරන්නම්කෝ. රයිට්. ඉතින් මට තියෙන්නේ මේකේ වාහන එහෙට මෙහෙට යවන වැඩ. මේ දෙක මෙහෙන් පිටිපස්සට ගලා මේකත් පිටිපස්සට ගලා මේකත් පිටිපස්සට ගලා රයිට්. වාහන යවන්නයි තියෙන්නේ. දැක්කද හරි ලේසියෙන් ගේම් එකක් වුණා. ඉතින් මම මේ බොහොම සරල ගේම් එකක් ප්ලේ කරලා පෙන්නුවේ මේ විදිහට වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම ආයි ටැප් ටු කන්ටිනියු කියන එකට ගිහිල්ලා මෙතන ක්ලික් කරා. ඊළඟ ස්ටෙප් එකට ගියාමත් එහෙමයි. මෙහෙට යවුවා මෙහෙට යවුවා මේක මේට යවුවොත් ආසි ඔය විදිහට ගේම් එකක් ප්ලේ කරනවා වගේ දේවල්. ඉතින් මේ සරල ගේම් එකක් වුණාට ඔයගලන්ට ඕනම ගේම් එකක් මේ විදිහට ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් එක්සිට් වෙනවා නම් මෙන්න මේ පල්ලෙහාම හරි උඩම හරි ගියා මේ අර ෆෝන් එකේ කන්ට්‍රෝලර්ස් ටික එනවා. ඉතින් බෑක් ක්විට් තමයි දෙන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාගේ ෆෝන් එක කන්ට්‍රෝල් කරලා ඕනෙම වැඩක් කරගන්න මේ software එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් phone එක හරහා කරන ඕනිම වැඩක් කරන්න මේ software එක වාට පාවිච්චි කරගන්න පුළුවන්. බොහොම ලේසියෙන් USB cable එකක් පාවිච්චි කරලා mirror කරලා හෝ Wi-Fi හරහා phone එක ඔයාගේ computer එකට connect කරලා. ඉතින් ඒ විතරක් නෙමෙයි phone එකේ තියෙන settings උදාහරණයක් විදිහට මම මෙතනින් පල්ලෙහාට කරාට පස්සේ phone එක silent කරලා තියෙන්නේ මේ. මේ click කරලා phone එකේ sounds on කරන්න, silent කරන්න, ඊට පස්සේ data on off කරන්න වගේ ගොඩක් දේවල් කරන්න ඕනිම කන්ට්‍රෝල් එකක් කරන්න මේ software එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලුවා නම් දැන් ඔයාලට idea එකක් ඇති මේ software එක මොකද්ද, මේ software එකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒ වගේම මම screen record එකේදී මතක් කළා වගේ මතක් කරන්න ඕනේ. මේකේ free version එකක් තියෙනවා, ඒ වගේම paid version එකක් තියෙනවා. free version එකෙන් යම්කිසි පහසුකම් ප්‍රමාණයක් අඩුවෙන් තමයි හම්බ වෙන්නේ. හැබැයි ඒකනොත් ඔයාලට වැඩක් ගන්න පුළුවන්. මේකේ paid version එක ගත්තොත් තමයි මේකේ සම්පූර්ණ පහසුකම් ඔයාලට අත්විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන හැමදේම පළා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාට තවත් මොනවා හරි ටොපික් එකක් ඔයාගේ හිතේ තියෙනවා නම් මෙන්න මේ ගැන වීඩියෝ එකක් කරන්න කියලා ඒක පළා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කියාගෙන යන්න. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලනට. තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නකන් channel එක subscribe කරලා නැති කෙනෙක් නම් පළා තියෙන රත් උඩ subscribe button එක click කරලා channel එක subscribe කරගෙන යන්න.